ආයිබෝනේ යාළුවනේ. ඔන්න අද අපි එකතු වෙලා ඉන්නවා අලුත් දෙයක් කරන්න. අපි සාමාන්‍යයෙන් පැන්ඩෝල් භාවිතා කරනවා එදිනදා ජීවිතේදී. සමහර අය නම් ඔය ලව් කේස් එකක් ගියහම පැන්ඩෝල් කාඩ් එකක් දැක් විතර බිලා ඉස්පිරිතාල ගානෙත් ඉන්නවා. එහෙම දෙයක් ගැන නෙවෙයි අපි අද කතා කරන්නේ. අපි උණක් හෙම්බිරිස්සක් හදනවාම පැන්ඩෝල් පාවිච්චි කරනවානේ. ඔයාලා නිකමටත් හිතලා තියෙනවද? අපි මේ පාවිච්චි කරන පැන්ඩෝල් තෙලෙන් බදලා ගත්තොත් මොන වගේ දෙයක් වෙයිද කියලා. අපි අද ඒක try කරලා බලමු. ඒ වගේම තමයි පොඩි අය වගේම ලොකු අයත් කන්න කැමති කෑමක් තමයි ජුජුප්ස් කියන්නේ. ඉතින් අපි අද බලන්න යන්නේ මේ ජුජුප්ස් තෙලෙන් බදලා ගත්තාම මොන වගේ දෙයක් වෙයිද කියලා. අපි තාම දන්නේ නැහැ ඒක කොයි වගේද කියලා. අපි try කරලා බලමු මේක මොන වගේ වෙයිද කියලා. ඒ වගේම තමයි ඔය කොල්ලෝ සිගරට් එකක් කැම්බිලා හැක්ස්ටොපියක් කරනවා කටේ ගඳ යන්න කියලා. හැබැයි කවුරුත් හිතලා දිනවද මේ හැක්ස්ටොපිය තෙලෙන් බදලා ගත්තොත් මොන වගේ වෙයිද කියලා. එහෙනම් අපි try කරලා බලමු මේ තුනම අද තෙලෙන් බදලා ගත්තාම මොන වගේ වෙයිද කියලා. එහෙනම් අපි වැඩේ පටන් ගමු. මේ දින්නේ අපි පැන්ඩෝල් කාඩ් එක අපි තෙල් එකත් හොඳට රත් වෙලා තින්නේ. අපි එහෙනම් පැන්ඩෝල් කාඩ් එක කරලා දාලා බලමු බැද්දහම මොකද වෙන්නේ කියලා. බලාගන්න පුළුවන් වෙන්නේ පැන්ඩෝල් එකේ පාට නම් දැන් වෙනස් වෙලා තියෙන්නේ. මම රත්තරන් පාට වගේ වෙලා තියෙන්නේ. පැන්ඩෝල් නිකන් බත්යට වගේ නේ. ඔලේ ටච් එකක් දීලා බලමු. තාම රස්නේ මේක. පොඩි පිටි වගේ ගතියක් තියෙනවා පැන්ඩෝල් වල. කලර් එකත් වෙනස් වෙලා ස්මෙල් එකක් එන්නේ නැහැ. මේ පැන්ඩෝල් හැබැයි ටිකක් වේලනකොට ආයෙ හයි වෙනවා නිකන් පැන්ඩෝල් වගේ නේ. මේ මොනවද මේ පිටි පිටි රොටි වගේ හයි වෙනවා. රොටි වලට වඩා පොඩ්ඩක් ඝනට වගේ හයි වෙනවා. පැන්ඩෝල් මේ නිවිච් එක මේ හයි වෙනවා දැන් ටිකට. අපි එන ඊළඟට බලමු හැක්ස් ටොපි තෙලෙන් බදලා ගත්තාම කොයි වගේද කියලා. ඔකට දැක්කම පැන්ඩෝල් බැද්දාම මොන වගේ දුනේ කියලා. අපි බලමු මේකත් මොන වගේ විදිහට ඇදෙයිද කියලා. අපි පරණ තෙල් ටික ඔක්කොම අයින් කරලා අලුත් තෙල් ටිකක් දාගෙන තියෙන්නේ. මොකද පැන්ඩෝල් උත් දී වෙච්ච නිසා මේක බදිදි මේක වෙනසක් වෙන්න පුළුවන් නිසා අපි අලුත් තෙල් ටිකක් දාගෙන තියෙන්නේ. අපි හැක්ස් ටොපි දාගෙන බලමු මොකද වෙන්නේ කියලා. බලාගන්න පුළුවන් හැක්ස් ටොපි හොඳටම දිය වෙලා තියෙන්නේ. පැණි වගේ වැක්කෙන කොට බලාගන්න පුළුවන් හැක්ස් ටොපි හතරක් අපි දෙන්න හතරම දිය වෙලා ඉවරයි. මේක තෙල් වල පාවෙන ගතියක් තමයි අපිට බලාගන්න පුළුවන්. ආ ජෙල් එකක් වගේ තියෙන මේක ස්මෙල් එක නම් ටිකක් අර හැක්ස් ටොපි ස්මෙල් එකත් එක්ක සීනි කැරමල් කරපු ස්මෙල් එකක් එන එක නම් කන්නත් නිකන් පුළුවන් වගේ. මේ ඒකට මොනව වේද දන්නේ නැහැ මේක බෙදලා අරගෙන කාලා. ඒ නිසා මේ කාලා බලන්න බෑ. මේ ස්මෙල් එක නම් සුපිරි ඈ. එවුඩ තියෙන ටොපි ලේයර් එක අයින් කරොත් ඔයාලට පේනවා ඇති මේ ඇතුලේ තියෙන පිරිසුදු තෙල්. ටොපි එකේ තියෙන අර සීනි කැරමල් එක මම හිතන්නේ ටෑස් ටොපි එකේ සීනි තියෙන නිසා තමයි මෙහෙම වෙන්නේ. සීනි කැරමල් ස්මෙල් එකත් එක්ක ටෑස් ටොපි ස්මෙල් එක එනවා පට්ට සුණක් එන්නේ. හරියනම් අපි බලමු මේක නිවුණට පස්සේ මොකද වෙන්නේ කියලා. ඊට කලින් අපි අපේ ජුජුප්ස් බැදගෙන බලමු මොන වගේ දෙයක් වෙයිද කියලා. ටෑස් ටොපි නම් තිබ්බ පාට මේ කියන්නේ කළු පාටන වගේම හැරලා හැබැයි දිය වෙලා තියෙන්නේ හොඳටම. මේ හැස් ටොපි අරගෙන මම පොඩ්ඩක් අර ඝන වෙච්ච නිසා චුට්ටක් කාලා බැලුවා. අර හැස් ටොපි එකේ තියෙන පොඩි අර නිකන් කටට දෙන කූල් ගතිය වගේ එනවා. තව තිත්ත රසත් එක්ක පොඩි තෙල් රසක් එනවා. මං හිතන්නේ ඒක තෙල් වල බැදපු නිසා වෙන්නේ නැති. ඔයාලට හොඳට පේනවා ඇති මේක ටික හොඳට හයි වෙලා තියෙන හැස් ටොපි වගේ. ඒකට මම කියන්නේ වලට මේක ගෙදර දිනම් කරලා බලන්න එපා. මොන මොන වේද දන්නේ නැහැ. මම චුට්ටේ කාලා බැලුවේ මේක රස බලන්න ඕන නිසා. හරි එහෙනම් අපි අන්තිමටම බලමු ජුජුස් තෙලින් බදලා ගත්තාම මොන වගේද වෙන්නේ කියලා. අපි ආයෙත් තෙල් ටික අයින් කරගත්තා මොකද අර හැක්ස් ටොපි දියුණු හින්දා. එහෙනම් අපි ජුජුස් දාලා බලමු මොකද වෙන්නේ කියලා. ඒකත් අපිට අර හැක්ස් ටොපි එක වගේම දිය වෙලා උඩ දෙනවා බලන්න පුළුවන්. මේක මේ පාට ටික එකතු වෙලා ජෙල් එකක් වගේ දිය වෙලා ඔක්කොම උඩට ඇවිල්ලා තෙල් එකේ පා වෙනවා.
අපිට බලාගන්න පුළුවන්. හැක්ස් ටොපි එක වගේ මේකත් උඩ දිය වෙනවා. එහෙනම් අපි මේකත් නිවෙන්න තියලා බලමු මොකද වෙලා තියෙන්නේ. අපි අද එක්ස්පෙරිමන්ට් කරගෙන ආපු අපේ පැන්ඩෝල් එවගේම හැක්ස් ටොපිත් එක්ක මේ ලූප්ස් වලට මොනවද වෙලා තියෙන්නේ කියලා අපි නිවාගෙන බලමු. දැන් මේක ටොපි එකක් වගේ ටිකක් හයි වෙලා තියෙන්නේ. මම පොඩ්ඩක් අරගෙන කාලා බැලුවා මේකෙන් තනිකරම සීනි රසක් විතරයි එන්නේ. වෙන කිසිම රසක් එන්නේ නැහැ. يعني ජුසුස් වගේ කියන්නේ ඒකට හැපෙන සොෆ්ට් ගතියක් නැහැ. ටොපි වගේ ටිකක් හයියි. මේ 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 කැල ටොපි වගේ හයි වෙලා තියෙන්නේ. මේ තමයි අපි ඉස්සල්ලාම ගත්ත සැන්ඩෝල් ටික. ඒකත් හොඳට හයි වෙලා පිටි වගේ ගතියක් තමයි තියෙන්නේ. ඊට පස්සේ මේ තමයි අපි වැදගත්තු දෙන්නේ වැදගත්තු හැක් ටොපි. ඒක නම් මේ ටොපි එක වගේම තියෙන මේ පපඩම් වගේ මේක කැඩිලා යනවා. මේ තමයි අපි අන්තිමටම වැදගත් අපේ ඩිජිස් ටික. ඒක නම් තාම අර ජෙල් එක වගේ තමයි තියෙන්නේ. තාම නිවිලා නැහැ. දුවලා මේක දෙදෙදි එහෙම ට්‍රයි කරලා කාලා බලන්න යන්න එපා. මොකද මොනව වෙනවද කියලා අපි දන්නේ නැහැ. අපි නිකන් පොඩ්ඩක් කාලා බලලා විතරයි. මේ ජුජුස් වල නම් එන සුවඳ කැවුම් එහෙම බදිනකොට එන සුවඳම ඒ සුවඳම වගේම තමයි අපිට ඉන්නේ. ඉතින් ඔයාලා දැක්කනේ අද අපි කරපු එක්ස්පෙරිමන්ට් එක. අපි පැන්ඩෝල් බැද්දා. ඒ වගේම ජුජුස් බැද්දා, හැක්ස් ටොපි බැද්දා. ඉතින් මේ වගේ පැන්ඩෝල් වල නම් පිනුමෙල් ලොකු වෙනසක් වුන්නේ නැහැ. ඒ වුණාට තෙල් එක්ක එකතුනහම මොනව වෙනවද කියලා අපි දන්නේ නැහැ. එහෙනම් මේවා කාලා බලන්න යන්න එපා. ඒ වගේම තමයි හැක්ස් ටොපි සහ ජුජුස්. ඒ වගේ සීනි ගතිය නම් ගොඩක්ම වැඩි ඇලෙනවා. ඒ වගේ ඉක්මනට දිය වෙලා ඉක්මනට හයි වෙනවා. ඉතින් සීනි ගතිය ගොඩක් වැඩි. ඉතින් මේ වගේ ආහාර උගට්ටි ගන්නවා නම් පොඩ්ඩක් පාලනයක් ඇතුව කන්න. මොකද ඊට පස්සේ අනාගතයට තමයි මේ බලපාන්නේ ලෙඩ රෝග හැදිලා ඉස්පිරිතාල ගාන රස්තියාදු වෙන්න ගියාම. ඉතින් මේ අපි අද කරේ කවුරුත් නොකරපු අලුත් වැඩක්. මේ වගේම තව අලුත් වැඩක් කරගෙන අපි ඔයාලත් එක්ක හමු වෙන බලාපොරොත්තුෙන් අදට සමු ගන්න. එහෙනම් අපි channel එක තාම subscribe කරලා නැත්නම් දැම්ම රත්පාල subscribe button එක ඔබලා subscribe කරන්න. ඒ වගේම තමයි ඊට හැපෙති තියෙන පුංචි notification icon එක click කරොත් අපි දාන අලුත් video එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. එහෙනම් අලුත් video එකකින් හම් වෙන බලාපොරොත්තුෙන් අදට අපි සමු ගන්නවා. ඔයාලා හැමෝටම ආයුබෝවන්.